අපේ පුංචි ළමයි ගැන කතා කරපු නිසා අවුරුදු දෙනකන් අපේ පුංචි දුවදරුවෝ බලාගෙන ඉන්නවා. මොකද ගොඩක් කලාවට මේ දෙමව්පියොත් එක්ක එකතු වෙලා විශේෂයෙන් අම්මත් එක්ක එකතු වෙලා කුස්සියට වෙලා කෑම හදන්න මේ පුංචි දරුවෝ හරිම කැමති. එහෙම කරනකොට සමහර වෙලාවට තෙල් තාච්චියක් එක්ක වැඩ කරන්නේ යම්කිසි අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් කලාවට අපි දකිනවා හදන අතරතුරේ රස බලන උණු කරපු පැණි තියෙන්න පුළුවන්. අපි චුට්ටක් ඇඟිල්ල ගාලා රසයිද කියලා බලනවා. එහෙම වුණාම අත පිච්චෙන්න පුළුවන්. මේ වගේ අනතුරු වලින් අපි කොහොමද අපේ දරුවෝ බේරගන්නේ සහ අපි වැඩිහිටියෝ විදිහට කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ මේ ආහාර පිසීමේ කාර්යෙත්? ඔව් කවිෂා, වැදගත් දෙයක් මතක් කරේ. මොකද අවුරුදු සමයේදී අපේ නිවෙස්වල තියෙන සාමාන්‍ය ලිප නෙමෙයි අපි පාවිච්චි කරන්නේ, බිම හදාගත්ත ලිපක් පාවිච්චි කරනවා. එතකොට ලිප ගිනි ඇවිලෙන්නේ බිමක. විශේෂයෙන් බඩ ගාගෙන, ඒ කියන්නේ ධන ගාගෙන යන දරුවෝ ඉන්නවනේ, ওই ගිනි දැල්ල දැක්කම ආසයි ගිනි දැල්ල ළඟට ළඟා වෙනවා. දරුවෝ දන්නේ නැ මේකෙන් අනතුරක් වෙනවා කියලා. දරුවෝ සමහර වෙලාවට ලිප ළඟ එතෙන්ට ගිහිල්ලා ගිනි දැලි අල්ලන්න පුළුවන්. ඉතින් අත් පිලිසීමකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි කවිෂ කිව්වේ අර තෙල් තාච්චි. තෙල් තාච්චි දැන් තියලා අම්මලා ඉතින් සමහරලාට දෙන්න තුන දෙනෙක් එකතු වුණාම ඒගොල්ලෝ එයාලගේ කතාත් එක්ක තමයි ඒගොල්ලෝ වැඩි කරන්නේ. චූටි දරුවා දන්නේ නැහැ. දැන් සමහර වෙලාවට තෙල් තාච්චි, රත් වෙච්ච තෙල් තාච්චි දරුවා එතෙන්ට දන ගාගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට දරුවෙක් එතෙන් වැටෙන්න පුළුවන්. තවත් සමහර දේවල් තියෙනවා, අම්මල දරුවෝ ඉන්නේ තියාගෙන වැඩ කරන අවස්ථාත් තියෙනවා. එහෙම කරන්න එපා. ඔබ කොච්චර කාර්ය බහුල වුණත්, ඔබගේ අවශ්‍යතාවය කොච්චර වුණත්, ඔබට රස කැවිලි හදාගැනීම අවශ්‍යතාවය වැඩි තමයි. නමුත් කුඩා ළමුන් ඉන්නව නම් ඒ දරුවා බලාගන්න වෙනම කෙනෙක් තියන්න. හොඳම දේ තමයි එහෙම දරුවා නිදැල්ලේ තියන්න එපා. ඔබ කාර්ය බහුලත්වයත් එක්ක ඔබට සමහරලාට ඒ දරුවා ගැන බලන්න බැරුව යනවා. ඉතින් දරුවන්ගේ ජීවිතවලට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් තෙල් වලට, රත්තුණු තෙල් කියන්නේ පිළිසීමක් වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ජීවිත හානියක් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් කලින් අවුරුදු සමය අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ හින්දා තරේම මතක් කරනවා ඔබගේ කුඩා ළමුන් පරිස්සම් කරගත යුතු කාලයක් මෙම මේ කෑම පිසීමේදී. ඒ ගිනි දැල්ලෙන් තෙල් චාත්‍ති වලින් දරුවන් පරිස්සම් කරගන්න. ඒ වගේම වැඩි හිටියන් වෙන ඔබත් පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ වෙලාවදී. විශේෂයෙන් ওই දොදොල් පතු ගාද්දී, දොදොල් දැන් දොදොල් හැන්දේ සමහරවිට තමන්ගේ කකුලට දොදොල් කෑල්ලක් වැටෙන්න පුළුවන්. ඒකත් ලොකු පිළිස්සීමක්. මොකද ශරීරයේ පුළ අපිට එළියෙන් බලලා කියන්න බෑ කොච්චර ප්‍රමාණයක් පිළිස්සෙනවද කියලා. මම මේ වෙලාවේ මතක් කරනවා පිළිස්සීමක් වෙන්න එපා. වුණොත් ඔබ කරන්න ඕනේ පැය භාගයක්වත් යනතුරු එක දිගට පිළිස්සුණු තැන වතුරක බහාගෙන ඉන්න ඕනේ. මොකද ශරීරයේ ඇතුළත වෙන පිළිස්සීම වළක්වන්න බෑ. එක දිගට වතුර පැය භාගයක්වත් ඔබ වතුර ඔබගේ කකුල නම් කකුල දාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබ වෛද්‍ය ප්‍රතිකාරවලට යන්න ඕනේ. ඒකත් මේ වෙලාවේ මතක් කරගන්න.